සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා ඔයගලන් හැමෝටම. ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට ඔයගලන් ආදරය කරන වැඩසටහනත් එක තමයි ඔයගලන් මේ එකතු වෙලා ඉන්නේ. අපි දන්නවා ඔයගලන් ඉස්කෝලේ ගිහිල්ලා ඔෆිස් ගිහිල්ලා හරිම මහන්සියෙන් තමයි අද සඳුදා දවසේදී ඉන්නේ. ඉතින් ඒක තමයි අපි ඔයගලන්ගේ මහන්සිය නැති කරන්නත් එක තමයි අද දවසේදී හරියටම 6ට ඔයගලන්ට පොඩ්ඩක් සින්දුවක් කියලා ජොලිය ඉන්න තමයි අපි මේ වැඩසටහන ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසේදීත් රෙකෝඩ් බා එක විශේෂ කෙනෙක් එකතු වෙනවා. අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රසංග තිසේරා. අයිවන් කියලා පිළිගන්නව බව. මම කොහොමද ඔබට කොහොමද කියලා අහන්න නැතු මම පළවෙනිම අහන්නම් මේ විදේශ සංචාරයකට ගිහිල්ලා මේ අර සවුන්ඩ්ස් මොකක්ද ඒකට කියන්නේ අර සවුන්ඩ් සවුන්ඩ් මික්සර් එක තියෙන්නේ ඒක ආසේ ඇයිදන් අහක බලගෙන ඒක ආසේ හැංගුනේ මොකටද මේ ඇත්තටම ඒක මේ 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 ඇත්තටම මම එනකන් දන්නේ මේ විස්තර ඔයා හොයාගෙන ඉති කියලා මේ හැංගුන්නේ නැහැ මේ මේ ජෝර්දාන් ගිය වෙලාවේ මේ සවුන්ඩ් බැලන්ස් බලලා ඉවරේලා කොහරි අපි ස්ටේජ් එක උඩ හිටියා ඉතින් මේ එකපාර මේ ස්ටේජ් එක දැන් මෙහෙම අපි ඉන්නවා කියන්නේ මෙහෙම උඩ ඔහම උඩට තමයි ඔඩියන්ස් එකේ තියෙන්නේ ඔඩියන්ස් එක ඊට පස්සේ උඩින් එකපාර මේ එක දිගට ගල් ආවා මේ 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 ප්ලේ කරද්දිත් නෙමෙයි නිකන් සවුන්ඩ් බැලන්ස් එක බලලා නිකන් එකපාර වටෙන්ම ගල් එන්න ගත්තා ඊට පස්සේ මේ තට්ටෙත් නේ ඔව් තාට නිසා වැදුනොත් ඒ වායි ඒ නිසා මේ දඩබඩ ගාලා බැලුව වටේ දුවන්ට අනිත් කට්ටිය දිව්වා මම ඩ්‍රම් සෙට් එක නැයිද වාඩි වෙලා නීටි දඩබඩ ගාලා ගල් එන මම බැලුව වට පිට මේ කුමාරි මික්ස් එකේ අර කව කරලා තියෙන මේ කවයක උහුම මෙහෙම දාලා තිබ්බේ මික්ස් එකට බලන්නේ ඊට පස්සේ මම ඒක යට රින්ග ගත්තා හරි ඔය වගේ තව කතා ගොඩක් තියෙනවා අපිට ඉතින් මම මතක කරන්නම් අපේ නම්බර එක 01173672 01173732 ඕගලන්ට අපිට කෝල් කරොත් ප්‍රසංග තිසරක කතා ගන්න අවස්ථාවක් තියෙනවා ඒ වගේම තමයි සින්දු දෙකක් අපි දෙනවා අද දවසේදී ඒ සින්දු දෙකෙන් ඒගොල්ලන්ට ඕගලන්ට ඒ සින්දු දෙක ලස්සනට කියලා ඕගලන්ට ජයග්‍රහිකාවක් හෝ ජයග්‍රහකයෙක් වෙන්නත් පුළුවන් අපේ පළවෙනි සින්දුව තමයි සිතින් ප්‍රේම වඩන අපේ දෙවන සින්දුව තමයි නීල නුවන් ඇගේ ඉතින් මේ සින්දු දෙකම හරිම ප්‍රසිද්ධයි ප්‍රසංගයගේ ප්‍රසිද්ධම වෙච්ච සින්දු දෙකක් තමයි බය වෙලා නින්න බය වෙලා කියන්නේ කකුල් දෙක උලන්න ගත්තා මොකද ඒක පාට මේ හරි හරි අපි ඔච්චර ඒක නේ එහෙම තමයි ඉතින් අපේ ප්‍රසංගයගේ ප්‍රේක්ෂකය කැමති දැනගන්න මේ වගේ කතාත් සිද්ධ වෙනවද කියලා දුක නැහැනේ ආරංචි හොයාගන්න යද්දී මේ අපිට හම්බෙච්ච පළවෙනි කෙනා තමයි අයියා ඔයා මේ දැන් අපි ආරංචි හොයාගන්න කට්ටිය ඉන්නවනේ අපි දැන් අපිට මේක කියන්නේ කියලා අපි කෝල් එකෙන් කියන විස්තර අපි ගොසිප් ගන්න කට්ටිය ඉන්නවනේ ඒ කට්ටියට ඔයා තමයි පළවෙනි පාට කියදී මං ගැන නම් කියන්න එපා කියලා ඇයි ඒව කරේ ඇයි ඒව කරේ කියන්නේ නෑ නෑ මට වං කනේ පෙන්නේ කවුද හරි මට මේ හරි දෙන්නෙත් තුන්දෙනෙක් කතා කර අවුලන්නේ නැහැ ඒ කවුලන්නේ නැහැ ඉතින් එහෙම තමයි දෙන්නේ හරි හරි එහෙම රසික රසිකාවි මං හිතනවා ඉතින් සන්තෝෂ වෙනවා ඉතින් මොකද මේ මේ අපි ගැන එහෙම දැනගත්තාම ඉතින් ආසයි නේ මේ වගේ පොඩ්ඩක් අවුල නැහැ මික්සර් එක රින්ග් අපේ ගනම් පොඩ්ඩක් නිකන් ලැජ්ජයි ඔකේ බලන්න හරි හරි අයියෝ ලැජ්ජ වෙන්නේ පාරි දැන් හොද ටිකක් සිද්ධුව කියන්න පුළුවන් තත්වයක ඉන්නවා අපිට තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා ඉස්සරහට අපිත් එක දිගට බැඳගෙන ඉන්න අපි මේ යන්නේ ලස්සන ලස්සන සින්දුවකට හැමදාම මගේ ලෝකයේ
Sindhu mumunan dukkin matadin senasin mihiraviye oya ukule miyadin kavadak hakived mata tumaya mai priye sandare nu atirak oya das sipadan හරි අපි ලස්සන සින්දුවක් තමයි ඇහුවේ මේ මට තාමත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඇයි එහෙම කිව්වේ ඇයි අපි විස්තර හොයාගන්න කට්ටියට විස්තර දෙන්න එපා කියලා කිව්වේ නෑ එහෙම කිව්වා කියන්නේ ඉතින් මේ මට කලින් ආරංචි වුණා මොකද මේක පොඩ්ඩක් අර මේ පොඩි බයිට් සීන් එක පොඩි ලාවට තියෙනවා අනේ එහෙම නෑ ඒ වුණාට අවුලක් නෑ ඉතින් සන්තෝෂයි මේ ඉතින් රසික රසිකයි මම හිතන්නේ කැමැත්තෙන් ඇති ඒ වගේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මම හිතන්නේ ඒ විදිහටම යන්නේ ඉතින් හොඳයි ඉතින් හරි ඉතින් මම මතක් කරන්නම් අපේ ෆෝන් නම්බර් එක 01173272 01173272 ඔගලන්ට අපිට කතා කරන්න පුළුවන් නිදහසේ ඉන්න මේ වෙලාවෙ ඉතින් ෆෝන් එක ජයග්‍රහණය කරන්නත් අවස්ථාවක් තියෙනවා ඉතින් අපේ නම්බර් එක බිසී වෙන්න පුළුවන් දිගටම කෝල් කරන්න ඉතින් මේ වෙලාවේ අපිට කෝල කෙනෙක් ඉන්නවා හලෝ හලෝ කවුද මේ මම මදාරා මදාරා කොහෙන්ද කතා කරන්නේ හෙට්ටිකොලි හරි මදාරා මොකද්ද ඔයා කියන සින්දුව හරි මදාර සින්දුව කියන්න කලින් ප්‍රසංග අයියා ඉන්නවා කතා කරන්න අවස්ථාවක් තියෙනවා හලෝ අයියේ රජින් හරිම ලස්සනයි thank you නංගි මම ඔයා ඉස්සෙල්ලා කියපු සින්දුවට හරිම ආසයි ඔව් thank you හරි මදාර කියන්නක් ඔයා ටීවී එකේ සද්ද හොඳටම අඩු කරන්න ඔයාට ෆෝන් එකෙන් අපිව ඇහෙයි මියුසික් උත් ඇහෙයි ඔයාට වචන ටික ටීවී එකෙන් බලා ගන්න පුළුවන් ටීවී එකේ සද්ද හොඳටම අඩු කරන්න හරිද මදාර හරි ඔයා සින්දුව කියන්න පටන් ගත්තට පස්සේ තමයි අපි බෑන් එක ප්ලේ කරන්න ඒක නිසා ඔයා වචනේ අද්දි සින්දුව කියන්න පටන් ගන්න ඕනේ හරි ඔන්න පටන් ගන්න පුළුවන් සිතින් ප්‍රේම වදනා සුරංගනාවි කාරකාරී දිසිනවන් අහස් නෙවරතවන් ජීවනා මගේ හැම සිප්පන් මාදී ප්‍රියංගනාදී සිතින් ප්‍රේම වඩන මාතුරංගනාදී මාගේ නේ දෙවටි දුක් දෙවුල් නිවාදී කාරකාරී දිසිනවන් අහස් නෙවරතවන් හොඳට කිව්වා කියලා හිතනවා අපි මෙහෙම කියමුකෝ මේ මේ බීට් එකෙන් පිට ගියවුණු සින්දුව අහුලක් නෑ එයා ඇහෙන්නේ නැතුව ඇති මං හිතන්නේ
ඇහෙන්නේ නේද නැන්නේ මදාරා කියන්නේ ආයේ හරි මදාරා කමන නෑ හොඳයි හොඳයි සිං කරා හොඳයි කියන්න මදාරා අක්කේ මට මියුසික් එක ඇහුන්නේ හරි මදාරා කමන නෑ ඔය වලට ලස්සනට සින්දුව කිව්වා ඉතින් දෙකටම අපිත් එක්ක කරා කියන්නේ ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා දෙකටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයා ජයග්‍රහිකා වෙන්නත් පුළුවන් හරි අපිට ඉතින් දිගටම කෝල් කරන්න පුළුවන් ඕගලන්ට ප්‍රසංගයත් එක කතා කරන්න අවස්ථාවක් තියෙනවා කොච්චර ඉන්ට්‍රස්ටිං ද ඕගලන්ට කෝල් කරලා සින්දුවා කියලා ෆෝන් එකක් දිනා ගන්න හැකියාවක් තියෙනවා කියන්නේ ඉතින් මම නම්බර් එක කියන්නම් 01173372 ඒ වගේ මම සින්දු දෙකක් මතක් කරන්න අපේ පළවෙනි සින්දුව තමයි සිතින් ප්‍රේම වඩන අපේ දෙවෙනි සින්දුව තමයි නීල නුවන් නෑගේ ඉතින් අපි මේ සින්දු දෙක ගැන කතා කරන ප්‍රසංගය මම දැන් අහන්නම් මේ මගේ මගේ ප්‍රශ්නයක් මේක නීලනුවන් ඈගේ කිය සිඹ කාටද කිව්වේ මේක ඇත්තටම විශේෂයක් නෑ මොකද මේ මේ පළවෙනි සින්දුව මගේ දිව්‍යාංගනම සින්දුව නෙමෙයි සිහින කුමරිය කියලා ඒ සින්දුව නම් කිව්වේ ඇත්තටම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ඉතින් මේක ඇත්තටම මේක නිකන් ලියවිච්ච සින්දුවක් ඒක ඊට පස්සේ අපි සෙට් කළා කියන්නේ මේ ගෲප් සොන් එකක් මේක ඒ කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් සිංකරන සින්දුව මගේ මගේ ඇල්බම් එකේ සොන් එකක් තව මගේ මල්ලි තව මල්ලි කෙනෙක් සිංකරන හරි අපිට හොඳ ගොසිප් එකක් ලැබුණා මේ ප්‍රසංගයේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන අපි මේ බ්‍රේකින් පස්සේ ඒක ගැන කතා කරමු ඒවා කියන්නේ හරි ඔයගලන් ආයෙත් මේ ඉන්නේ රෙකෝඩ් බා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉතින් මම මතක් කරා නම් අපේ නම්බර් එක ඔයගලන්ට කෝල් කරන්න පුළුවන් ප්‍රසංගය අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ නම්බර් එක තමයි 01173372 ඒ වගේම තමයි අපි සින්දු දෙකක් දෙනවා ඔයගලන්ට අපේ පළවෙනි සින්දුව තමයි සිතින් ප්‍රේම වඩන දෙවෙනි සින්දුව තමයි නීල නුවන් ඇගේ ඉතින් ඔයගලන් අනිවාර්යයෙන්ම අපිට කෝල් කරන්න ඒ වගේම තමයි මේ මගේ මේ දකුණු අත පැත්තේ තියෙන රෝද දෙකෙන් වැඩ දාන්න කැමති ඕගලන්ට මේ ලස්සනම ලස්සන බයික් එකක් මේක හීරෝ ස්ප්ලෙන්ඩර් අයිස් ස්මාර්ට් TVS බයික් එක මේක හඳුන්වා දෙන මිලකට තමයි ඕගලන්ට දෙන්නේ ඒ කියන්නේ 189999ක් වගේ අඩු මිලකට තමයි මේ වටිනා බයික් එක ඕගලන්ට හඳුන්වා දෙන්නේ හඳුන්වා දෙන i3S තාක්ෂණය සහිත නවතම හීරෝ ස්ප්ලෙන්ඩර් Hero 100cc i-smart motorcycle තමයි මේ ඔයගලන්ට පේන්නේ. සුපිරි ඉන්ධන පිරිමැස්මක් සහිත i3S තාක්ෂණය සමගින් රුපියල් 189999ක් වගේ හඳුන්වා දෙන මිලකට දිවයින පුරා අබාන්ස් හීරෝ ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලවි නියෝජිතන්ගේ ඔයගලන්ට මේ ලස්සනම ලස්සන බයික් එක මිලදී ගන්න හැකියාවක් තියෙනවා. බලන්නකෝ මේ බයික් එකේ ලස්සන ඉතින් මටත් පදින්න පුළුවන් නම් මමත් ගන්නවා මේ වගේ හොඳ ලස්සන බයික් එකක් මොකද ඉතින් දැන් ඔයගලංග නිකන් හොඳ තරුණ වයසින් ඉන්න කෙනෙක් නම් මේ වගේ ලස්සන බයික් එකක් යද්දි ඉතින් වටපිට ඉන්න කෙල්ලත් ඔයගලන් දිහා බලනවා අනිවාර්යෙන් ඒක මට ෂුව නේද ප්‍රසංගයි ලස්සන ඇත්තට බයික් එක ලස්සනයි ගන්න හිතෙන්නේ නැද්ද ඒකට මැෂ් කරලා මම ඇඳුමත් ඇඳලා තියනවා නේද මට යන්නද මට මේ බයික් එකේ මට රෝද දෙකේ අර පදින බයික් එක නෑ පදින්න බෑ හරි හරි ඔයා ඔය කරන්නේ මගේ කතාව අමතක කරන්න හරි හරි මම බයි කරන්නේ නැහැ තවත් අපිට කෝල කෙනෙක් ඉන්නවා හලෝ 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 කවුද මේ හලෝ හලෝ මම කල්පිතයෙන් කනිෂ්ක කතා කරන්නේ කනිෂ්ක ඔව් හරි කනිෂ්ක ඔයා මොකද කියන සින්දුව මම අපේ සන්නායකගේ මේ හරි ප්‍රසංග ඔයා දන්නවනේ ටීවී එකේ සද්ද හොඳටම අඩු කරන්න ඔයාට ෆෝන් එකෙන් ඔයාට ඇහි අපේ මියුසික් ඒ වගේම තමයි ඔයාට ටීවී එකේ ස්ක්‍රීන් එකේ යනවා වචන ටික ඒ වචන බලාගෙන ලස්සන සින්දු කියන්න හරිද රෙඩිද හරි ඔන්න ඔයාට සින්දු කියන්න පුළුවන් ප්‍රේම වඩනා මාතුරංගනාවි මගේ ලයේ දෙවටි දුක් කැවුල් නිවාවි සාරකාරී දී සිනාවන් ආත්මේ නැව් රටාව මේ දෙනා මගේ ඇඟුම් පිත්තම් මාදිවිය අංගනාවි හරි ප්‍රසංග ප්‍රසංග අපේ කෝල කවුද මේ කනිෂ්ක එක වගේ නම් පැටලෙනවා සෝරි කනිෂ්ක අනේ ප්‍රසංගය සමා වෙන්න කනිෂ්ක හරි කනිෂ්ක ප්‍රසංගයයි අපිත් එක්ක ඉන්නවා කතා කරන්න පුළුවන් ඔයාට කතා කරන්න පුළුවන් ප්‍රසංගය කොහමද ඔයාට හොඳින් ඉන්නව මල්ලි මම දන්නවා ඔයා වයික් කාලේ ඉන්නේ
ඔව් වයික් කාලේ ඉන්නේ. වාල්සින්ද හරිම ලස්සනයි. හරි thank you මල්ලි. මොකද කොණ්ඩ කැපුවේ? කොණ්ඩ කැපුවේ නෑ මල්ලි කොණ්ඩ ගියානේ මල්ලි කොණ්ඩ මේ එක එක නෑ හරි මේ ගලව ගත්තා හරි. හරි කනිෂ්ක. කනිෂ්ක බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මේ ඇත්තට කනිෂ්ක ඇහුවා වගේ අයි ප්‍රසංගය කොණ්ඩ කැපුවේ? කොණ්ඩ කැපුවේ නම් ඇත්තටම අවුරුදු 19 18 දී වගේ කොණ්ඩ කැපුවා. ඒ එහෙනම් මම දන්නේ ඇයි කැපුවේ කියලා. නෑ ඉස්කෝලේ යන කාලේ මම කොණ්ඩ කැපුවේ මේ හැබැයි පස්සෙ නම් ඇත්තටම ටික ටික කොණ්ඩ යන්න ගත්තා. මොකද හේතුව හැමදාම කපද්දි මේ හරියෙන් එහෙම ටිකක් අඩුයි බොරු කියන්න හොඳ නෑනේ. ඒකද නැත්තම් මේ අර මේ කෙල්ලොන්ගේ ප්‍රශ්න නිසා කෙල්ලෝ දෙන්නෙක් දෙපැති නම් ඇද්දද කොණ්ඩ යන්නේ. එහෙම ප්‍රශ්නයක් ඇත්තරම නෑ. මම නිකන් කතාවට කිව්වේ මේ ඔව් අපේ ඇත්තරම මේ තාත්තා පරම්පරාවම අපේ අයියලා ඔක්කොම තට්ටේ. ඉතින් මම තට්ටේ මේ ඔටෝමැටිකලි මේ වෙන්න කලින් කොණ්ඩ කැපුවා. ඒක දැන් ෆැෂන් එකක් නේ. මේ බලන්න කොච්චර අවංකද කොච්චර හොඳට කතා කරනවාද ඇත්තම කියනවා. බය වෙලා නෙවෙයිනේ ඉන්නේ. ඒ බය වෙලා ඉන්නේ අර කලින් සිද්ධියට. ඊළඟට මොකක් කියයිද දන්නේ. හරි හරි. මම ඊළඟට තවත් ඔය වගේ අමාරු දාන ප්‍රශ්නයක් තියෙනවා. ඊට කලින් අපි සින්දුවකට යමු. ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මග බලා දුර ඇත අර පේන සයුරෙන් එකා ඔබ නාවියයි අමන සුවඳක් වෙලා දුර ඇත අර පේන සයුරෙන් එහා ඔබ නාවියයි අමන සුවඳක් වෙලා පායලා පිරතුරුව ඉඟි පාන වාසරසලා අරුපි පෙන නිල්ලාසේ නුඹ පායලා පිරතුරුව ඉඟි පාන වාසරසලා ඒ අහසර සීතලේ ගුලි කළා ළඟ ඉන්න පෙතුමන් සිහින තරු අතරේ සෙව්වේ ඔයා කිම හැංගුනේ සිතක රිදවුම් මවා මගේ සිහින තරු අතරේ සෙව්වේ ඔයා කිම හැංගුනේ සිතක රිදවුම් මවා සඳ මඟලේ නොපෙනෙන සිතුවම් ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මග බලා දුර ඈත අර පේන සයුරෙන් එහා ඔබ නාවේයි අමන සුවඳක් වෙලා දුර ඈත අර පේන සයුරෙන් එහා ඔබ නාවේයි අමන සුවඳක් වෙලා
ලස්සනම ලස්සන සින්දුවක් තමයි බැලුවේ. දැන් සින්දුවක් කිව්වනේ. ඔව්. බය වෙන්නපා මම කන්නේ. මම මේ අහන්න මම හිතේ මේ අපිට ආරංචියක් ආවා. දැන් ප්‍රසංගයකට ගිහිල්ලා ඉවර වෙලා ප්‍රසංගේ ගිහ මා අපිට හරියට මේ විස්තරය හරියටම අහගන්න ටිකක් කාලය මදි වුණා. ප්‍රසංගයකට ගිහිල්ලා එද්දි මේ වලකට වැටිලා මොන හරි එකක් වුණාද? එක වලකට බැස්සද? වලකට වැටුණාද? කවුද වෙන කවුරු හරිද බෑන්ඩ් එකේ නෑ. මමද නැත්නම් වෙන කවුද? ප්‍රසංගයයි. මට එහෙම නම් මතකයක් නෑ. ඒක හැමදාම වලවක් මම බැලලා තියන්නේ. කියන්නේ නැහැ ඒක කියන්න වෙනවද? අනිවාර්යෙන්. මේ මේ ඇත්තම මේ රූපහානි මාධ්‍යක ෂෝ එකක්. ලොකු ෂෝ එකක් මේ මේ අපේ කීබෝඩ් ගාන චන්දන අයයි මායි මේ ෂෝ එක පටන් ගන්න කලින් නමුණ කටවද ගන්න කියලා ගියා. ගෙදරකට ගියේ මොකද හදි අපි පොඩ්ඩයි යද්දි පරක් වෙලා ඊට පස්සේ දඩබඩ ගාලා ගියා ගෙදරකට මේ පොඩ්ඩ මූණ කට චුට්ටක් හොදන් ටවල් එකත් ඔහම දාගෙන අපි දෙන්න ගියා දැන් කලුවරය ග්‍රවුන්ඩ් එක එකපාර මෙහෙම මේ ලිඳක් වගේ ඔහම එකක් කපලා තිබිලා මාව එකපාර එකට වැටුණා ගොඩක් ගැඹුරයි ඊට පස්සේ මේ යකඩ මෙහෙම බම්බුවක් වගේ තියෙනවා මං ඒකේ එල්ලුණා එල්ලුණා මේ කකුල් මෙන්න මේ හැරි තුවාල වුණා ගොඩක් මේ කකුල් දෙකේම වැදිලා තුවාල හරි යකඩ බම්බු වැදුණා දැන වැටෙද්දි එහෙම වැදිලා මේ වැටිලා තුවාල වුණා ඉතින් ඊට පස්සේ මේ මේ ඒක නම් ඉතින් මේ මොනවාද කීපෙ එක්කෙනා නිකන් විහිළුවකට කියලාද මොකද දන්නේ හැබැයි බෑන්ඩ් එකෙන් නැතුව වෙන කොහෙන්වත් ඔය ආරංචි දෙන්න නම් බෑ ආ ඒකේ ප්‍රසංගය කරාද ඔව් ඔව් ඒ කියන්නේ මේ කකුලේ මේ මේ හරිය ටිකක් ඩැමේජ් වුණා ඒ කියන්නේ ගොඩාක් නෙමෙයි සීරුණා රිදුණා හොඳටම තැල්ම පස්සේ තෙල් බැන්දා ඔන්න බලන්න ප්‍රේක්ෂකයන්ට තියෙන ආදරේ ඔය කියන්න වටිනවනේ තේ අඟකට ඉන්න හොඳ නෑ බලන්න කොච්චර තුවාල වුණත් ගුටි කාගෙන අර නිකන් හින්දි ෆිල්ම් හැ වගේ ගුටි කාගෙන නිකන් ඒත් සින්දු කියනවා නෑ ලේසි වැඩක් නෙමෙයි ඉතින් ඩ්‍රම්ස් නේ ප්ලේ කරන්නේ කකුලත් අරේ මේ ඉතින් අවුලක් නෑ ඒක හරි අපේ ප්‍රොඩියුසර් දන්නවනේ විමුක්ති ඉන්නේ එයා අහනවා කී දෙනෙක්ට ආදරේ කරාද කියලා ඒක නම් ප්‍රශ්නයක් නේ එච්චරේ මතක නැද්ද නෑ නෑ එහෙම නෙමෙයි මේ ඇත්තටම මේ 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 ආදරේ කරා කියන්නේ එක්කෙනෙකුට තමයි ආදරේ කරේ ඒතකොට කී දෙනෙක්ට බූට් දීලා තියනවද ආදරේ කරේ එක්කෙනෙක්ට කී දෙනෙක්ව දාලා කී තියනවද නෑ එහෙම නෑ එහෙම බූට් එහෙම මේ නෑ ඇත්තටම මම යාළුණියත් එක්ක මැරි කරා යාව ඒකද බූට් සින්දුරියල නැද්ද නෑ යාට තමයි සින්දු මම අර ඔයාට මුලින් කිව්වේ සින්දුවක් අර සීන බුමුණ කියලා සින්දුව ලිව්ව කියලා ඒක මම්මයි ලිව්වේ මම මියුසික් කරලා මම්ම හදලා යාටම දීලා එයා ඒක දමලා ගැහුවා දැමල ගහේ නේද එහෙම ආවක මේ ජනප්‍රිය උනේ නේද ආදරේ බාර ගන්නතර ඔව් නැත්තා ඔහුව තමයි ආදර කතාව ඉතින් තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපි තව සින්දුව කියමු නේද අයියා දුරකට එන්න එපා
ඉතින් අපි තවත් ලස්සනම ලස්සන ලස්සන සින්දුවක් තමයි ඒ බැලුවේ මේ මට මේ දැන් අර සින්දුව කියන්න කලින් මට බැන්න බැන්නද බැන්නේ නැහැ නේ හොඳින් කිව්වා නෑ හොඳින් නේ තර්ජරයක්ද නෑ නේ මේ ප්‍රසිද්ධිය මට තර්ජරය කරනවද නෑ නේ අහිංසකයි නේ අහිංසකයි රටක් වටි නෑ නෑ ප්‍රසංගය එහෙම කරන්නේ අම්මෝ හරි ඔන්න අපිට කෝල කෙනෙකුත් ඉන්නවා හලෝ හලෝ කවුද මේ කතා කරන්නේ මාදි වෙලින් මාදි වෙලින් කවුද ඔයාගේ ටීවී එකේ සද්ද නම් හරිම වැඩි පුබුදුනි ඔයාගේ ටීවී එකේ සද්ද හොඳටම වැඩි ගමටම හැන්න දෙරණ දාගෙන දින්නේ හරි හරි පුබුදුනි සුට්ටක් සද්ද අඩු කරන්න නැත්නම් ඔයාට සින්දුව කියන්න එක බාධාවක් වෙන්න පුළුවන් අඩු කරන්න හරි පුබුදුනි හරිද ආ හරි හරි මොකද්ද ඔයා කියන සින්දුව හරි බෑන්ඩ් එක ප්ලේ කරනවා පුබුදුනි එතකොට ඔයා කියන්න ඕනේ ආ හරි ටීවී එකේ සද්ද අඩු කරන්න පුබුදුනි ඔන්න ඔයාට අපි සින්දුව දෙනවා පුබුදුනි හරි කමන්නේ ඔයා කටහඬ හරිම ලස්සනයි අනිවාර්යෙන් වෙන දවසකට අපි උත්සාහ කරන්න අවස්ථාවක් දෙනවා බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ඉතින් ඔන්න අපි මේ යන්නේ කෙටි විරාමයකට ඔයගලන් ලස්සන සින්දු ඇහුවනේ ඒ වගේම තමයි ඉතින් අද දවසේදී අපිත් එක්ක ඉන්නවා අපි අපේ ස්ටුඩියෝ එකේ තියෙනවා මෙන්න මේ ලස්සන බයික් එක මේ බයික් එක තමයි හීරෝ ස්ප්ලෙන්ඩර් අයිස් ස්මාර්ට් ටීවී සී බයික් ඉතින් ඕගොල්ලන් ऑफिस යනවා නම් ऑफिस තාම බස් එකේ නම් යන්නේ හරිම બ્લોක් එකේ මේ දවසට બ્લોක් වැඩි ඒ නිසා બ્લોක් එකේ බස්සල එපා වෙලා නම් යන්නේ ඉතින් ගන්න බයික් එකක් හවසට ඔයගලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බයික් එකේ පිටිපස්සේ දාගෙන ඉතින් බීච් එක පැත්තේ රවුමක් ගහන්න මෙන්න ඔයගලන්ට හොඳම අවස්ථාවක් තියෙනවා මේ බයික් එක හීරෝ ස්ප්ලෙන්ඩර් i smart tvc බයික් එක තමයි මේ ඔයගලන්ට පේන්නේ හඳුන්වා දෙන i3s තාක්ෂණයේ සහිත 100cc හීරෝ i smart එහි ඇති i3s තාක්ෂණය සමගින් මෝටර් සයිකලයේ අයිඩියල් මාධ්‍ය පවතින විට එන්ජිම ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත කරන අතර ක්ලච් එක ඇල්ලූ සැනින් එන්ජිම යලිත් පණ ගැන්වී සුපිරි ඉන්ධන පිරිමැස්මක් ලබා දෙනවා ඒ වගේම තමයි ප්‍රබල APDV එන්ජිම ආරක්ෂාව තහවුරු කරන ස්ලයිඩ් ස්ටෑන් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයරය සහ පවර් ස්මාර්ට් සමගින් රුපියල් 189,999 හඳුන්වා දෙන මිලකට තමයි හීරෝ අබා අබාන් සීරෝ ප්‍රදර්ශනාගාර සහ බලලත් අලවි නියෝජිතයන්ගෙන් මෙන්න මේ ලස්සන බයික් එක ඔයගලන්ට මිලදී ගන්න අවස්ථාවක් තියෙන ඉතින් තාමත් මේ බයික් එක ගැන හිනමවනවා නම් මෙන්න ඔයගලන්ට අඩුම මිලකට තමයි මේ බයික් එක හඳුන්වා දීලා තියෙන රුපියල් 189,999කට වගේ චූටි මිලකට තමයි ඔයගලන්ට මේ බයික් එක දෙන්නේ ඉතින් දුක් වෙන්න එපා අනිවාර්යෙන් තාම බස් එකේ නම් ඔයගලන් වැඩට යන්නේ තාම බස් එකේ නම් ඔයගලන් ගර්ල්ෆ්‍රෙන්ඩ් දාගෙන කොයි හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් එක යන්නේ ඉතින් ඔන්න ඔයගලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් පිටිපස්සේ දාගෙන ඉස්සරහින් හොඳට ලස්සනට පැදගෙන යන්න හරි දැන් තවත් විශේෂ දෙයක් තියෙනවා ඉතින් මම මේ කියන්න යන්නේ ඔයගලන්ට තවත් විශේෂම විශේෂ විශේෂම දෙයක් ගැන මොකද මේ කන්සර්ට් එකට මාත් යනවා හැබැයි සින්දු කියන්න නෙවෙයි ඒක බලන්න තමයි මාත් යන්නේ මම කියන මේ කන්සර්ට් එක ගැන මේක තමයි තාන සහ වර්ණ ඔක්තෝබර් 5 වෙනිදා ඔයගලන් ගෙදර නම් ඉන්න ඔන්න ඔයගලන්ට හොඳ අවස්ථාවක් තියෙන ඔක්තෝබර් 5 වෙනිදා හවස 6:30 ඉඳන් මෙන්න මේ තාන හා වර්ණ කන්සර්ට් එක පැවැත්වෙනවා මේක පැවැත්වෙන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී මේකට සහභාගී වෙනවා සුනිල් ප්‍රියා ඒ වගේ තමයි නිරෝෂා විරජිනි ප්‍රියා සූර්යසේන එම්ජී ධනුෂ්ක ඔයගලන් ආදරය කරන එම්ජී ධනුෂ්කත් මෙන්න මේ තාන සහ වන්න කොන්සර්ට් එකට එකතු වෙනවා ඉතින් ටිකට්ස් තියෙන්නේ බොහොම සීමිත ටිකට්ස් තමයි තියෙන්නේ ටිකට්ස් ඔයගලන්ට ගන්න පුළුවන්
ටිකට්ස් ඔයගලන්ට අනිවාර්යෙන් දැම්ම වෙන් කරගන්න පුළුවන් රුපියල් 1000 2000 3000 5000 කියන ටිකට්ස් රේන්ජස් වලින් තමයි ටිකට්ස් තියන්නේ. ඉතින් මේක මේක මේකට සංගීතය සපයන්නේ මහේෂ් දෙනපිටියේ. ඒ වගේම තමයි මේක ඕගනයිස් කරන්නේ චූටි මල්ලි ලොකු මල්ලි. ඔන්න දන්න චූටි මල්ලි ලොකු මල්ලි වැඩක් කරොත් අනිවාර්යෙන් වැඩේ හිට වෙනවාම තමයි. හරි, ඉතින් දැන් අපි අපිට අන්තිමට කතා කරපු කෝල අපිට ලස්සනම ලස්සන සින්දුවක් කියලා පෙන්වනවානේ. ඉතින් මං කැමති ඒ සින්දුව ප්‍රසංගයගේ සින්දුවක් තමයි. ඉතින් දැන් මං කැමති ඒ සින්දුව කියුවේ මම ප්‍රසංගයගේ ආසම සින්දුවලින් ආසම එක වැඩිපුරම ආස එක වැඩිපුරම ආසම කියන්නේ මගේ ඇත්තටම හිට් ගොඩාක්ම ලංකාවේ හිට් වෙච්ච සොන් එක එක මේ අපි කියමුක කවුද මේකේ මියුසික් කරේ මේක මියුසික් කරේ චතු කියලා මල්ලි කෙනෙක් සහ මේ ලිරික්ස් කරේ සම්පත් කියලා හරි ඉතින් අපේ කාලේ ඉක්මනින් අවසන් වුණා ඉතින් මම කියන්නම් ප්‍රසංගයව කොහොමද මට දැනුනේ කියලා මේ අපි මේ හොරාපුර හිටියේ හරිම අවංක කෙනෙක් ඇත්ත කියනවා හැබැයි සුට්ටක් බයයි බය කියන්නේ මොනා කියයිද කියලා දන්නේ හරි ඉතින් අය බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ඒ වගේම තමයි මේ වෙලාවේ මම මතක් කරන්නම් මේ වෙලාවේ ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ අපි අවස්ථාවක් දෙනවා ඒ කට්ටියට හැම කෙනෙක්ටම ස්තුති කරන්න ඔව් ඇත්තටම දිරණ නාලිකාවේ ගායන මල්ලිටත් ඒ වගේම අහිංස නංගිටත් සහ මේ සංගීතය සැපයූ අයියලා දෙන්නටත් සහ කැමරා කරන හැමෝටමත් ඇත්තටම දිරණට ජයවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔව් ඒ වගේම තමයි මේ අපේ රෙකෝඩ් බා වැඩසටහන ගැන මොකද හිතන්නේ ඇත්තටම මේ ෆන් එකක් තියෙන වැඩසටහනක් සතුටේ මම ඇත්තටම එනකම්ම මේ හිතන් හිටියේ නැහැ මොකද මං ගැන මේ ගොසිප් සැරේ මේ මොනාරි වාගෙන නැති කියලා ඇත්තටම මේ එකපාරට අර ගල් ගහපු එකක් අර මේ මික්සරයට රින්ගෝ කියද්දි නිකන් පොඩ්ඩක් නිකන් පොඩි අවුලක් වගේ ගියා ඒක තමයි අපි පොඩ්ඩක් අවුල් කළා තමයි ආය හදන්නේ අපි එන හැමෝටම ඔය වගේ පොඩි පොඩි ගල් මූල් ප්‍රහාර එල්ල කරනවා බය වෙන්න එපා ඒ හැමදේම කරන්න ඉතින්
ප්‍රේක්ෂක ඔගොල්ලන් ආදරය කරන කෙනෙක් එක්කන් එද්දී අපි අපේ ස්ටුඩියෝ එකට අපි දන්න ඔගොල්ලන් ගොඩක් දේවල් ඒ කෙනා ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතින් ඒක හින්දා තමයි අපි මේ වගේ ගොසිප්ස් ගේන්නේ. ඔව් අනිත් එක විශේෂයෙන් මතක් කරන්නේ මගේ රසික රසිකාවෝ හැමෝම මතක් කරන විශේෂයෙන් මොකද ඒ කියන්නේ ඒගොල්ලන් නිසා තමයි අපි අද මෙතනට දෙරණට නාලිකාවට මාව ගෙන්නන්නේ. ඒ නිසා ඒ කියන්නේ රසික රසිකාවෝ මගේ සින්දු වගේ කරලා මාව ඉස්සරහට උඩින් තියෙන නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඉතින් ගොඩක් සතුටුයි රසික රසිකාවන්ටත් හැමෝටම බහුල ජීවිතයක් ගත කරන්න කියලා අපි දන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ හෝරාව ගත කරන්න අපිත් එක්ක එකතුනාට. ඉතින් අද දවසට අපි ඔබගෙන් සමු ගන්නවා ලබන සඳත් හරියටම හවස 6ට අපි එනකන් ගුල බලන් ඉන්න. අපි මේ අවසන් කරන අපේ වැඩසටහන ලස්සන සින්දුවකින්. වසන්තයේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතක් තෙදී ලිපනේ වී ගියා මට ඉන්න තව බෑ තරහ වේලා සන්තියේ කෝ ඔබේ සිනා මගේ හදවත පාරයි ඔබේ කතා බතත් දී ලිපනි වී ගියා මට කින්න තවත් බෑ තරහ වේලා සුදු බැලිකේ මගේ රත්තරන් මට රිද ඌව මදි දොවිතින් පොඩි දෙයක් හිතරිලාගෙන රණ්ඩුම අල්ලන්නේ මගේ විසීමෙන් සීමා නැති වෙන්නේ නිතරම කියවන මගේ පණ නිහඬව හිටියා මගේ පාළුවේ දැනුමක් ඇහුවත් මේ මට සැනසීමයි මං පෙරදීලා ඉන්නම් ඉතින් තරහා වෙන්න බෑ ආයෙනම් මදිදෝ